රන් කෙත අද්දර ගොවියන්ට ගොවියන් හමුවන රන් කෙත අද්දර ගැමි ගොවි අන්දරය. එකසාවසක් අපේ කිරියම්මයි කිරියත්තයි දෙන්න එක සුපාසු වෙලා මුත්තම්ම බලන්න ගියලු. හෙවුදලා හිටින්න හෙත්තුවේ යනකොට නිකං අස පයවන නයන්නේ නෑනෙ බොලන්. එහෙනම් හාය අපේ බලන්න එපැයි. මී වද කැවුම් කොමොල වටන් එතනින් ගියාපුහම කිරිවදෑනි ඔව්වා කීයක් නම් මේ ජාති හදා කියාගෙනද මෙමෙ යන්නේ. කිව්වා වට පෙට්ටි එක දාගෙන සුරුව මසහුරලා සුදුරෙද්දකින් වහලා කාරිය බඳගෙන හිහ උඩ සියනක් පච්චේ ගිය හැටි මට බොලම් මතකෙටෙනවා. පේනවා පේනවා වගේ ඇ මස්සිනි ඔහොම 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 ඩිංගිත්තා කිටපංකො ඔහොම මුකුත් ඇයි උඹ බය බිරන්ත වුණාද? ඈ මසින් අර මේ බලාපංකෝ අර පහළ වෙල පැත්තෙන් දුමක් නේද පේන්නේ? කොයි හැබැයි නං දුමක් සම හුය හොල්ල රොඩු ගොඩකට වස්ගි නිසි අන්දැසි මහිත රොඩු ගොඩකට නං වෙන්න බෑ. දුම ටික ටික මේ වැඩි වෙනවනේ. අප්පුහා මියා පිදුරු කන්දකට වස්ගි නිසි එලද දන්නේ නෑ බොලා. මාත් මේ කීවේ නැතුවට හිත හිතා හිටියේ ඒකම තමයි. උඹස මස කැසිනේ ගියේ කන්නේ සෝකා පිදුරු කඳු වලට ගිනි තිබ්බන්. මොකද ඇයි මට මතක නැත්තේ? ඈ මේ කෝකට තියමංකු ටිකක් අඩියෙක් මං කරලා මේ මොකද සංගෙදී කියලා බලාගෙන එමු. හා යමංකු හම්මපල් මාසිනේ ඔය හස මජ්ජා සිය හොරන තරම කරන්නේ ඔය වගේ මරි මොඩ වැඩනේ. කියන්නේ කාටද බොලන්? හා බලාපන් වැඩේ හරිනේ. ආන් අප්පුහා මේගේ පිඳුරු කන්දර තමයි ගිනි තියලා තියෙන්නේ. යම්ම ෆල් බලාපන් ඌකාව ආහලක පහලක ඉන්නවද කියලා බලාපන් කොමස් එකගේ හොඳු දෙක තලන්. අප්පුහා මියා අල්ලන්න හම්බුයි තම මිලහකට ඕකා ගොසරව කියලා බාලා කානුපල්ලක බුදි ඇති මේ මෙහෙ වරින් යන්න මාසිනි. අස්වැන්න නෙලා ගැනීමෙන් පසු කුඹුරේ ඉතුරුවන පිදුරු සහ ඉපනැල්ලට ගිනි තැබීමට සමහර ගොවි මහත්තුරුන් පුරුදු වී සිටිනවා. පිදුරුවල ඇති වටිනාකම ඔබ දන්නවද? පොහොරක් ලෙස එය වගාබිමට එක් කිරීමෙන් වගාවේ සිදුවන වෙනස ඔබම වටහා ගන්න. මාසිනේ කුසිකර්ම මහත්තයා හරියට විස්සෝප වුණා මේ පිදිරි කන්ද වලට ගිනි තියාපු එකට. කවුද ඉස්තින් විස්සෝප නොවේ? හැම පළුදේ හවහ ටෙලිවිෂන් වල වයර්ලස් වල අසනින් ගියාපු අම පස්තර කඩ දහි වල කොච්චර වග විස්තර කියනවද බලම් පිදුරු පුරුච්චලා දාන්න එපා කියලා. මහත් එක සැරයක් කීවා ඉපනැල්ලුනුයි පිදුරුලුනුයි හම්බ වෙන පොහොර ගතිය හින්දා මඩපෝර ගානකොට ඕන් යූරියා ගහන්න ඕන් නෑ කියලා. හුලේ කතාව මසක් කීවා. උන්නහේගේ කතාව හර යූරියා ගහන්න ඕනේ නෑ තමයි. ගොයම් පැලේට සුමාන දෙක තුනක් පිරනකම්ම ඔය මේ පහුගේ කන්නේ පිදුරුලුනුයි ඉපනැල්ලුනුයි ඔය යූරියා වලින් තියෙන ගුණේ ලැබෙනවා කියනවනේ. මහත්තයා කියලා දීලා මංගිය කන්නේ මඩ පොහොර ගහනකොට යූරියා කවලන් කෙරුවෙත් නෑ. ගොයම හොඳට මස්සිනේ හැදුනා. ඉතින් බලාපන් ඈ එතකොට ඉතින් මේ පෝරෝල්ට යන සල්ලිත් නෙමේ අපිට ඉතුරු වෙනවනේ. හිහින හුම්බස කියන්නේ
මංගස්තු පෝර මිටි ඔලින් දෙකක් මයිතුරුණ හෙව්වස්ථා මා බඩීගුරු ඔල්ට දාලැරි. තින් බලාපංකො නැත්තන් ඉතින් උඹයි බඩිංගුරුවල්ට දාන්ඩ අය සල්ලි දීලම වෙනම පෝර ගණ්ඩපේ. අපේ මහස්සයහි වනේ වදුව පිතුරුවල් ඉලුයි ඉපනැල්ලෙරුයි තවස් මුකුතේ පොහොර ජාසියක් ගස්සුලට හාම්බුවෙන කියලා කීවා තම මේ මොනා දෑ පොටෑසියන් කියනෙව පොටෑසියන් හරි එව්වත් ගොයන් ගහට මාසයක් යනකල් මේ හරියන්ට තියෙනවා කියලා තම ඔවුන් කිව්වේ. බලපං වීපැලයට වයස සති දෙකක් තුනක් වනතුරු පසුගිය කන්නේ පිදුරුවලින් හා ඉපනැල්ලෙන් ලැබෙන නයිට්‍රජන් ප්‍රමාණය සෑහෙන නිසා මූලික පොහොරට යූරියා එකතු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම දිරාපත්වන පිදුරු හා ඉපනැල්ල මගිනුත් වාරිජලය මගිනුත් ලැබෙන පොටෑසියම් ප්‍රමාණය ගොයම් පැලේට සති තුනක් හතරක් දක්වා කාලයකට සෑහෙන බවත් හොඳින් මතක තබා ගන්න. පොහොර වරික ඔක්කොම පිට රට ඔලින් මසේ වද ගෙන්න්නයි. වීවලට ගහන පෝර ඔක්කොම මස්සිනේ ගෙන්න්නන පිටරටවල් ඔලින්ම තම හැබොල් හිත කොස ඒරොප්පෙටන අපේ රටේ කාසිටික ඔක්කෝම එකස්තු කොරලා පූජා කරන්න වෙලසී හැතුව දැම් පිදුරුවෝල්ට ගිනිතියන්ට එපාකි කියාව කියන එක එක කාරිනාවත් තමා මසිනේ ඔවුන් ඕක පිදුරු හරියට වෙලට යොදාගත්තොත් රටපෝරෝල්ට යන කාසි ඔක්කොම මේ රටේ ඉතුරු වෙනවනේ. බලපංගියකන් මං පෝර මිටි දෙකක් ඉතුරු කරගත්තා. ඒ විදිහට ගමේ ගොයි ඔක්කොම පෝර මිටි දෙක දෙක ඉතුරු කරගත්තා නම් කියන්න ඕන් ඔහොම හිටපංකෝ. දැන් ඔවුන් අපේ ඇලේ විතරක් ගොයියෝ 22ක් ඉන්නවා. එතකොට දෙක කණක් වේ 22ක් කියන්නේ කීයද? 44. හිත කොට බුලන් රටේ මෙන්න ගොයි. එක සුපාසු වෙලා පෝර මිටි කීයක් ඉතුරු කරගන්න පුළුවන්ද කතාවට හිටියද? නේද කියන්නේ මස්සිනේ. ඈ කවුරු කවුරුත් හිතට ඇන්න ඔය පිදුරු ගිනි තියෙන මේ අසමජ්ජාති වැඩේ නවත්තන්න ඕනේ. කපුර මස්සින්. ඔව්. පිදුරු ඔලට ගිනි තියෙනවා කියන්නේ බොලං සල්ලි ඔලට ගිනි තියෙනවාක. සල්ලි වලට නෙමෙයි මස්සිනේ රටටම ගිනි තියෙනවා කියන එක. ඒ තරම් සහගහන අපරාධයක් තමයි ඌ මස්සිනේ පිදුරු වලට ගිනි තියෙන එක. ආන් ඒක දැනගන්න. ගොවියාට ඇති වටිනාම සම්පත වන පිදුරු නිකරුණේ විනාශ කර දමන්නට එපා. පොහොරක් වශයෙන් පමණක් නොවේ. වසුනක් ලෙස යොදා ගන්නටත් සත්ව ආහාර සඳහා යොදා ගන්නටත් පිදුරු ප්‍රයෝජනවත් බව අමතක නොකරන්න. පිදුරු වලට ගිනි නොතබා වගා බිමට යොදා ගනිමු. රන් කෙත අද්දර අත්තමට එක් වූ කයිය කරගහ වැවී චන්ද්‍ර කුමාර ජයසුන්දර වරුණ රවිශංක රන් කෙත අද්දර මහවිධානේ ගුවන්විදුලි ගොවිසේවාවේ රජරට ඒකකය භාර ප්‍රදීප් ධර්මචන්ද්‍ර සමගින් අමිත සචින්තන රන්කෙත අද්දර මහගමරාල ආරගොඩ ගල්ලත්රාල අපි ලබන සුමානේ
රන්කෙත අද්දරදී හමුවෙමු.